හයි මම මුක්ති සංගී මොනතත්ව සංගීත පන්තියෙන් ඔබට අලුත් ලෙසන් එකක් කරගෙන අපි කලින් කළේ ලෙසන් 7 එකේ මයිනර් කෝඩ්ස් දෙකක් කරා සී මයිනර් සහ ඩී මයිනර්. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අනිත් තවත් මයිනර් කෝඩ්ස් දෙකක් කරන ඊ මයිනර් සහ එෆ් මයිනර්. ඉතින් අපි එක ඉස්සරහට මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. මගේ channel එකට අලුතින් subscribe කරපු කට්ටියට තමයි මේ දේ මම කියන්නේ. මොකද මම මේ දේ කියන එක ගොඩක් වැදගත්. කලින් මම මුලින් දාපු videos බේසික්ස් වීඩියෝස් බලන්න අලුතින් subscribe කරපු කට්ටිය එක ගොඩක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. මොකද ඒ වගේ ගොඩක් guitars basics සහ තවත් codes පිටපත ගොඩක් දාලා තිබ්බා. ඒ වගේම තවත් දෙයක් කියන්න දෙනවා. මම අලුතින් playlist එකක් පටන් ගන්නවා. rhythm සහ punch පිළිබඳ playlist එකක්. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. දැනට තවත් playlist එකක් තියෙනවා. tuning and repairing එක guitar tuning කරන විදිහේ first video එක මම කරා. playlist වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වැඩේට යමු. අද මයිනර් කෝඩ්ස් දෙක අපි බලමු. right එහෙනම් අපි බලමු first chord එක මොකද්ද කියලා. E minor chord එක අපි play කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති කියලා මම හිතනවා E major chord එක මම මුල lessons වල දුන්නා. E major chord එක ඔන්න ඔය විදිහට තමයි අපි play කරේ. E major කෝඩ් එක මට කියන්න තියෙන්නේ ඒ මයිනර් කෝඩ් එකේ වෙන්නේ පොඩි වෙනසයි. ඒක අපි කරන්නේ අපේ ෆස්ට් ෆින්ගර් එක අපේ ෆස්ට් ෆින්ගර් එක අයින් කරලා ප්ලේ කරන එක. එතකොට ඒක ඊ මයිනර් වෙනවා. ඔයගොල්ලෝ වෙනස තේරෙනවා ඇති. ඒ මේජර් කෝඩ් එක මයිනර් කෝඩ් එක. right එහෙනම් අපි බලමු කොහොමද E minor chord එක play කරන්න කියලා. ඔයගොල්ලන්ට මම මෙතන ඔර diagram එක ඇති කියලා 1 2 3 4 කියලා දාගෙන තියෙන fingers වලට දාගෙන තියෙන එක. ඉතින් හරි මෙන්න මෙහෙම first finger එක අයින් කරලා use කරන්නේ second and third fingers විතරයි. ඉතින් බලමු second finger එකේ තියෙන්නේ 1 2 3 4 5 fifth string එකේ තියෙන්නේ second fret එකේ. third finger එකේ තියෙන්නේ 1 2 3 4 fourth string එකේ තියෙන්නේ second fret එකේ. මෙන්න මේ විදිහ තමයි E minor chord එක අපි play කරන්නේ. ඊළඟට බලමු කොහොමද E minor chord එකේ diagram එකත් එක්ක බලන්නේ කියලා. right E minor chord එක. ඉතින් ඔයගොල්ලෝ කව දැන් තියෙන්න ඕනේ අර අපි fingers හතර නම් කරගත්ත diagram එක. ඉතින් ඒක අසුරෙන් තමයි ඉස්සරහටත් chord ඉදිරියටත් යන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම නිතර නිතර කියන්නේ ඔයගොල්ලෝ subscribe කරන කට්ටිය මුල් lesson බලන්න. මෙහෙම බලලා පටල ගන්න වරද්ද ගන්න යන්න එපා. strings 6 ෆ්‍රෙට් 4 සෙකන්ඩ් තර්ඩ් ෆිංගර්ස් තියෙන්නේ සෙකන්ඩ් ෆ්‍රෙට් එකේ. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති ෆස්ට් ෆින්ගර් එක තිබ්බ මේජර් කෝඩ් වල නම් මෙන්න මෙතන ඒත් ද මේජර් කෝඩ් එක නෙවෙයි මේක මේක ඊ මයිනර් කෝඩ් එක. සාමාන්‍යයෙන් මයිනර් කෝඩ්ස් හදා ගන්න යූස් කරන්නේ කැපිටල් ඊ සිම්පල් එම්. මේජර් කෝඩ්ස් නම් කරන්න අපි මේජර් කෝඩ් එක ඊ නම් අපි එම් අකුර කපලා කැපිටල් ඊ විතරක් තියෙනවා. ඒක තමයි ස්ටෑන්ඩඩ් ක්‍රමේ අපි කෝඩ්ස් නම් කරන හැටි. මේක පැහැදිලිව වරද්ද ගන්න නැතුව ලියා ගන්න දෙක තුන මාරු කර ගන්න එපා. right අපි ඊළඟ කෝඩ් එකට යමු. right E minor chord එක අපි බලමු. දැන් අපි බලන්න යන්නේ F minor chord එක. මේකත් E minor chord එක වගේම තමයි. මොකද සුළු වෙනසයි වෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති F major chord එක මම කරා. මෙන්න මේ විදිහට F major chord එක තියෙන්නේ. F minor chord එක දිවෙන්නේ major chord එක ඔයගොල්ලෝ මතක ඇති මම කිව්වා අපේ first finger එක මේ strings දෙකම touch වෙනවා කියලා. ඉතින් මේ මොකද අපි F major chord එක දිවෙන්නේ F minor එක දිවෙන්නේ මේ finger එක second finger එකයින් වෙලා first finger එක strings තුනකට යනවා මෙන්න මේ විදිහට.
F minor chord එක. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. First finger එක මේ strings තුනට යනවා. Third and fourth fingers 1 2 3 4 5. Fourth finger එක 1 2 3 4. Third fret එකේ තියෙන්නේ. විදිහට තමයි F minor chord එක යන්නේ. ඉතින් අපි බලමු කොහොම මේකත් diagram එකට set වෙන්නේ කියලා. Right, F minor chord එක. ඉතින් ඔයගොල්ලෝ දැන් බැලු බැලු මටම පේනවා ඇති. මෙතන first finger එක මේ strings තුනටම ගිහිලා තියෙනවා කියලා. ඉතින් අපි F major chord එකේ කරේ strings දෙකකට විතරයි ගියේ. F major chord එකේ මෙතන second finger එක තිබුණා මෙතන එහෙම නැහැ. මේක F minor chord එක නිසා 1, 2, 3 කියන fingers finger එක මේ strings තුනටම යනවා. හැබැයි F major වල වගේම තමයි 3, 4 එහෙමම තිනවා. මේක පැහැදිලිව හරියට සටහන් කරගන්න වරද්ද ගන්න එපා. F minor F major පටල ගන්න එපා. E minor E major පටල ගන්න එපා. තව ඒ වගේ සමාන codes ගොඩක් දුරට තියෙනවා ඉස්සරහට. ඒවත් මම ඔයගොල්ලන්ට සරලව කියලා දෙනවා. ඉතින් මේක නිවැරදිව පැහැදිලිව වරද්ද ගන්න නැතුව පටල ගන්න නැතුව හරියට සටහන් කරගන්න. Right. රයිට් එහෙනම් අපි E minor සහ F minor කියන කෝඩ්ස් දෙක ඉවර කරා. ඉතින් මම හිතනවා මේ කෝඩ්ස් දෙක ඕගොල්ලන්ට ගොඩක් හොඳට තේරෙන්නේ නැති කියලා. ඕගොල්ලෝ නිතර නිතර ප්‍රැක්ටිස් කරන්න. කලින් ලෙසන් උත් නිතර නිතර ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් එක තමයි ගොඩක් වටින්නේ. ඔයාට දවසක තේරෙයි ඔයාගේ මහන්සිය ප්‍රතිඵල. ඉතින් අපිත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න. මම අලුත් අලුත් ප්ලේලිස්ට් හදලා තින්නේ. ඉතින් තව තව ප්ලේලිස්ට් හදනවා. ඉතින් රිද්ම් ඇන්ඩ් පංච් ප්ලේලිස්ට් එක හදන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක නිතරම රැඳිලා ඉන්න. මියුසික් වල අලුත් දේවල් දැනගන්න. අපි අලුත් දේවල් නිර්මාණය කරමු. නොදන්නා කරුණු අපි අනිත් අයත් එක්ක ෂෙයා කරගමු. ඉතින් අපේ channel එක subscribe කරන්න. අපිව ෂෙයා කරන්න. Like කරන්න. So අපි lesson 9 එකෙන් ඊළඟට හම්බෙමු. දැනට. නවතු. Thank you.